ඉතින් ඔයාලට වීඩියෝෙන් අරන් ආවේ හරි අපූරු කෑම පිළිම නැත්තම් පළතුරක් පිළිබඳව කියන්න. ඉතින් කටු අනෝද නැත්තම් කටු අනෝන කියලා කියන. ඉතින් මේවා ගම්බදව සෑහෙන හැදෙනවා. හැබැයි ගොඩක් අය කරන්නේ මේවා වෙළඳපොළට විකුණන්නට අපි ආහාරයට ගන්නෙ නැහැ. ඉතින් මේකේ තියෙන පුංචි වැදගත්කමක්වත් ඔයාලා දන්නව නම් මේක විකුණන්නේ නැහැ. ඉතින් මේක ඉතා හොඳයි අපේ ශරීරයේ ආහාර ජනන පද්ධතිය ගැටළු වලට, ඒ වගේම පිළිකා මර්ධනය කිරීමටත් ඉතා හොඳට බෙහෙවින් ඉවහල් වෙන බෙහෙත් ඖෂධයක් වගේ තමයි මේ අනෝද සඳහන් වෙන්නේ. ඉතින් කටු අනෝන කිව්වොත් ගමේ භාෂාවෙ ඉන්නේ වැරදි. ඉතින් මේවා බලන්න ගමේ ගොඩේ පළතුරු කිසිම වසක් විසක් නැහැ. ඉතින් මේ බලන්න මේ කඩන්න හදන ගෙඩියත් චුට්ටක් සතුන් කාලා, මේ ලේන් වගේ පුංචි සතුන් කාලා තින්තින් අපි මේ පැත්ත කපලා දාලා ගොඩක් දුරට ආහාරයට ගන්නවා. ඉතින් ලොකු විසක් නැහැ. වවුල් වගේ කෑවොත් නම් ඔයාලා ආහාරයට ගන්න එපා, මොකද මේක ඉතා විසයි. ඉතින් ඔයාලා ගෙදරදී බලන්න මේ වගේ පළතුරක් ආහාරයට නම් ඔයාලා දන්නේ නැතුව අද වෙනකන් සමහර අය පිළිකා වලට ඉතා පිළිකා සෛල විනාශ කරන්න පුළුවන් ඉතා හොඳ ආහාරයක් කියන එක ඔයාලා දන්නේ නැතුව ඇති මේ කටු අනෝද නැත්තං අනෝද. ඉතින් ඔයාලට මේ පුංචි වීඩියෝ අරන් අදම ඔයාලා ගෙදර තියෙනවා නම් මේක කඩලා ජූස් එකක් හදලා බලන්න. ජූස් එකක් හදලා බිව්වත් ශරීරයට ඉතා හිතකරයි. අපේ ආහාර ජීර්ණ පද්ධතිය ආහාර ජීර්ණ කරන්න පවා මේක ඉතා ඉවහල් වෙනවා. ඉතින් බලන්න අපි අවට පරිසරයෙන් අපි ප්‍රයෝජනයක් ගන්න. මේ පුංචි වීඩියෝ අරන් ආයලට පුංචි දෙයක් කියන්න. ඉතින් ඔයාලට දැනුනොත් අදහසත් ඒකත් ලියන්න. ඉතින් මේ වගේ හරි අපූරු වීඩියෝ අරන් තවත් දවසක හමු වෙමු.